ඇත්තරම මෙම උදේගම්මන්පිල මහත්මයාට විරුද්ධව තියෙන මෙම මුදල් වංචාව සහ ඇටනි හොර ඇටනි බලපත්‍රයක් සෑදීම පිළිබඳව තියෙන මේ පැමිණිල්ල පිළිබඳව මම නොයෙක් ස්ථානවල කතා කරලා තියෙනවා. ඒ ස්ථාන ඒ නොයෙක් සමහරක් විවාදවල කතා කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. ඒ සෑම දෙයක්ම මම කතා කරේ මේ සිද්ධියට සම්බන්ධ මේ සිද්ධියේ පැමිණිලිකරුවන් වන බ්‍රයන් ෂෙරික්ස් මහතා සහ ඒ මහත්මයාගේ බිරිඳ ඒ දෙදෙනා මාව මුණ ගැහිලා මාත් එක්ක කතා කරලා මේ විස්තර ඔක්කොම මට කියලා තිබ්බා. ඉතින් අද ඔවුන්ව මහාධිකරණයේ දැන් පවත්වන නඩුව සඳහා ඔවුන් දෙදෙනාම සාක්කිවලට කැඳවලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ මං මේ සියලු දේ පිළිබඳව මුල ඉඳන් කියපු දේවල් සත්‍ය කියන එක දොප්පු වෙලා තියෙනවා. ඇත්තටම ඔවුන් ගොඩක් මේ අලුත් රටක් දන්නේ නැති රටක්. ඊට කලින් ඔවුන් අවුරුදු 20කට කලින් තමයි මෙහි ආයෝජනය කරන්න පැමිණි ලංකාවේ ඉන්න ලංකාවේ දවස්වල හිටපු ප්‍රධානම ලංකාවේ ආයෝජනය කරන්න පැමිණි විදෙස් රටකින් පැමිණි කෙනෙක් බ්‍රයන් ෂෙරික් කියලා කියන්නේ. අද වෙනකොට ඔහුගේ තිබ්බ වත්කම් කිසිම දෙයක් ඔහු සතුව නැහැ. අද ඉතාමත් දුක්ඛිත විදිහට ඔවුන්ගේ රටේ ජීවත් වෙන්නේ. මේ සියලු දෙයටම වගකිව යුත්තේ මේ උදේගම්මන්පිල කියන මහත්මයයි සිඩ්නි ජයසිංහ කියන මහත්මයයි කියන එක තමයි ඔවුන් කියන්නේ. ඉතින් කෙසේ හෝ වේවා දැන් අද තියෙන තත්ත්වය අනුව ඔවුන් ලොකු කම්පාවකට කම්පණයට පත් වෙලා තියෙනවා. මම ඇහුවා ඔබ නැවතත් ලංකාවට එනවද කියලා, ජීවිතේට ආයි ලංකාවට එන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් අපි මේ අලුත් රජයක් විදිහට අපි විදේශ රටවල් වල ඉන්න ආයෝජකයන් ලංකාවට ගෙනලා ලංකාවේ ආයෝජනය කරන්න කතා කරනවා. ඉතින් එහෙම කතා කරන වෙලාවක මේ වගේ සිද්ධි ප්‍රචලිත වෙනකොට රට පුරා සහ ලෝකෙ පුරා අපේ රට ගැන සහ රටේ ඉන්න රටේ තියෙන මේ ආර්ථිකය ගැන විතරනේ, රටේ ඉන්න මිනිස්සු ගැන මොනවාද මේ විදේශ ජාතිකයන් හිතන්නේ සහ ඔවුන් විශ්වාසය තවදුරටත් තියයිද? මොකද මොවුන්ගේ තියෙන මිලියන ගානක වත්කම් අද වෙනකොට සොරකම් කරලා තියෙනවා මේ කියන පුද්ගලයන් දෙදෙනා කියලා තමයි ඔවුන් කියන්නේ. ඉතින් එතකොට ඒක ඔප්පු වෙච්ච දවසක මේ රට ගැන ලොකු අප්‍රසාදයක් විදේශ රටවල් වල ඉන්න ජාතිකයන්ට වගේම සියලු දිනාටම ඇති වෙන්න පුළුවන්. දැන් වුණත් ඔවුන්ගෙන් අහම ඔවුන් කියන්නේ නඩුවට ආවා මිසක් ආයේ ජීවිත ලංකාවට එන්නේ නැහැ කියලා. ඉතින් අපිට මේ ලංකාවට ආයෝජනය කරන ලංකාවට මුදල් ගලා එන මේ හොඳම ආයෝජකයෙක් අපිට අවුරුදු 20කට කලින් හිටපු හොඳම ආයෝජකයෙක් මේ නැති වුණේ. ඉතින් එකන හරි කනගාටු කෙසේ හෝ වේවා මම විශ්වාස කරනවා ඉතාමත් ඉක්මනින් මවුන්ට සාධාරණ ඉෂ්ට වෙයි කියලා.